දකුණු අප්‍රිකා කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර තිබෙන තුන්වෙනි දින තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව දකුණු අප්‍රිකා නාවික ප්‍රතිකරුවෙක් වන ලීසා හෙන්ඩ්‍රික්ස් ශතකයක් ලබා ගන්න සමත් වුණා. මේ ශතකය හෙන්ඩ්‍රික්ස් ලබා ගන්නේ තමන්ගේ පළවෙනි එක් දින තරගයේදී. මේ විදිහට තමන්ගේ පළවෙනි එක් දින තරගයේ මේ ශතකය ගත්ත 14 වෙනි ක්‍රීඩකයා තමයි හෙන්ඩ්‍රික්ස් කියන්නේ. ඒ වගේම දකුණු අප්‍රිකාව වෙනුවෙන් මේ විදිහට තමන්ගේ පළවෙනි තරගයේ ශතකයක් ගත්ත 3 වෙනි ක්‍රීඩකයා තමයි හෙන්ඩ්‍රික්ස්. මීට කලින් මේ දක්ෂතාවය පෙන්වන්න සමත් වෙලා තියෙන්නේ කොලින් ඉංගම් 2010 සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තිබුණු තරගයකදී. ඊට පස්සේ 2016 තම්බි බවුමා අයර්ලන්තයේ එක් තරගයක තමන්ගේ පළවෙනි එක් දින තරගයේ ශතකයක් ගත්තේ බෙනොනි ක්‍රීඩාංගණයේදී. මේ විදිහට තමන්ගේ පළවෙනි තරගයේ ශතකයක් ගත්ත අවස්ථාවල වැඩිම වතාවක් ප්‍රතිවාදීන් විදිහට ඉඳලා තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. අපි පන්දු යවන්නට එරෙහිව මංගල තරගයේ ශතක ලබා ගත්ත තවත් අවස්ථා පහක් වාර්තා වෙලා තියෙනවා. මුලින්ම ලංකාවට එරෙහිව මංගල තරගයේ ශතකයක් ලබා ගන්නේ ඇන්ඩ්‍රූ ෆ්ලවර්. ඇන්ඩ්‍රූ ෆ්ලවර් 1992 ශ්‍රී ලංකා කණ්ඩායමත් එක්ක තමන් මුහුණ දුන්නු පළවෙනි තරගයේම ලකුණු 115ක් ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඊට පස්සේ 1995 අවුරුද්දේ පාකිස්තාන් ප්‍රතිකරුවෙක් වුණු සලීම් එලාහි තමන් මුහුණ දුන්නු පළවෙනි තරගයේදීම ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ලකුණු 102ක් මැදවි ලබා ගන්න සමත් වෙනවා. පන්දුව කිසිය වැදීම නිසා අකාලේ ජීවිතය හැමුණු පිල් හියුස් තමන් මුහුණ දෙන පළවෙනි එක් දින තරගයට මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක. ඒ තරගයේ හියුස් ලකුණු 112ක් ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ ඉන්සමමුල් හක් තමන් මුහුණ දුන්නු පළවෙනි එක් දින තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක මුහුණ දීලා ලකුණු 100ක් ලබා ගන්න සමත් වෙනවා. අවසාන වශයෙන් දකුණු අප්‍රිකා ප්‍රතිකරු හෙන්ඩ්‍රික්ස් තමන් මුහුණ දුන්නු පළවෙනි තරගයේම ලකුණු 102ක් ලබා ගන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව මංගල තරගයේ ක්‍රීඩා කළ ක්‍රීඩකෙක් ලබා ගත්ත 5 වෙනි ශතකයක් වාර්තා කරන ගමන්. ලංකාවට පස්සේ මේ වාර්තාවේ වැඩිම වතාවක් ප්‍රතිවාදීන්ට මංගල එක් දින තරගයේ ශතක ලබා ගන්න උදව් වුණු කණ්ඩායම තමයි සිම්බාබ්වේ කණ්ඩායම. සිම්බාබ්වේ අවස්ථා 3ක කෝඩුකාරයන්ට ශතක ලබා දීලා තියෙනවා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක සමග අත්වල බැඳගෙන නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, cricket world කම්පිත ඔබේ යහළු කට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.